හොඳයි මේ ස්වාමීන් වහන්සේ මෙතන දැන් අපි මේ බුදුරුවගල තමයි මේ අවිල ඉන්නේ ඔබ වහන්සේ මේ අපිට දැන් මේ විවිධ විවිධ මේ මේ පුරාවිද්‍යාවේ කට්ටි එක වික මේක විග්‍රහ කරනවා එක එක විවිධ විග්‍රහ කරනවා මේ තාරා දෙවගෙන කියලා පිරිම කියලා කියනවා වජ්‍රපාණි දෙවියන්ගේ පිළිගෙන ඔබ වහන්සේගේ අදහස මොකද මේ මේ සම්බන්ධ මේ මෙතන තියෙන බුදුරුවක් තියෙනවා එහා පැත්තෙන් ඒක රජ පවුලක් නිරූපණය වෙනවා මේ පැත්තෙන් තව දෙවිවරු ඒ කියන්නේ ඒ වගේ රූප වෙන මොකද්ද මෙතන තියෙන දැන් මෙතනින් අදහස් වෙන්නේ දැන් මේ බුදුරජාණන් වහන්සේ මැද වැඩ ඉන්නවා හිටිපිලිම වහන්සේ නමින් අපිට බලන්න තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ එහෙමයි එතකොට ඒකට ආරක්ෂාවක් සඳහා මේ ශීර්ෂයට මේ ආවරණයක් සකස් කරලා තියෙන බවකුත් පේනවා. පේනවා. එහෙම අර උඩ තියෙන අර කප්ප කප්ප සිදුරු සිදුරු වලින්. සිදුරු වලින්. ඊට අමතරව මෙතන එහා පැත්තේ දකුණු පසින් පෙන්වන්නේ රජපෞල. මේ මෙතන මේ මෙතන ඔව්. කියන්නේ බුදුහාමුදුරන්ගේ රූපේ දකුණු පැත්තෙන්. ඔව් බුදුරයන් වහන්සේගේ දකුණු හස්තේ හස්තේ. ඔව් ඒ පැත්තෙන් දිස් වෙන්නේ මේ රජපෞල. රජපෞලක් නිර්මාණය වෙලා තියෙනවා. එතකොට අපිට එතනින් පැහැදිලි වෙන කාරණාව තමයි එතන සක්විති රජ කෙනෙකුගේ පෙනුම තියෙන මේ පුත්‍රයෙක්ගේ පිළිමයක් තමයි මැද තියෙන්නේ. එතකොට මහා බෝධි අංකුරයක් හැටියට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද මේක කියන්නේ මේ සමායන් හම්දනේ එතන අර ඒ හිස මුදුනේ තියෙන ඔටුන්නේ බුදු පිළිමයක් නිර්මිතයි. එතනින් අදහස් වෙන්නේ මොකද්ද එතන? බුදු පිළිමයක් නිර්මාණය වෙන්නේ බෝසතාණන් වහන්සේලා හැටියට ඉන්නවා ත්‍රිවිධ බෝධිය. එහෙමයි. දැන් අරිහත් බෝධියට පත් වෙන කට්ටියත් බෝසත්. එහෙමයි. පච්චේක සම්බෝධියට පත් වෙන කට්ටියත් බෝසත්. එහෙමයි. හැබැයි අපි විශේෂ කොට සලකනවා මහ බෝසත් කියලා. මහා බිනික්මන කියලාත් අපි විස්තර විග්‍රහ කරනවා. එහෙමයි. එතකොට මෙතනදී මහ බෝසතාණන් වහන්සේ කෙනෙක්ගේ ශීර්ෂයේ මැත්තේ විතරයි බුදු පිළිමයක් නිර්මාණය වෙන්නේ. ඒක සම්ප්‍රදායක් නේද? ඒක ඇවිල්ලා මේ ලෝකේ තියෙන ධර්මතාවය. ධර්මතාවයක්. එහෙමයි. ඔව්. ඊට අමතරව මේ අපි ගණිද්දී අපි දැනගෙන තියෙන බුද්ධ ඉතිහාසයයි අනාගත බුදුරජාණන් වහන්සේලාගේ මේ බුද්ධ වංශයයි පිළිබඳව ගවේෂණය කරලා බලද්දී අපිට මෛත්‍රී බුදුහාමුදුරුව තමයි මතු බුදු වෙන්නේ. එතකොට අජිත සිරිවර්ධන කියන. එහෙමයි. කියන්නේ ගිහි නාමය. ගිහි නාමය. එතකොට මේ මෛත්‍රී මෙත්තෙය බෝසතාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අර සුදු පාට හුණු අන්න හරියට තියෙන ඒ පිළිමේ නිරූපණය වෙන්නේ. ඔව් දැන් ඒක ළඟට ගිහිල්ලා අපිට බැලුවොත් අපි උඩ ළඟට යන්න. ඔව්.